ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමෝටම සුභම සුබ දවසක් ගන්තගැණු 100ක් පාඩම් මාලාවේ 19 වන ගැටලුවයි අද ආද මම මේ කියා දෙන්න සූදානම් වන්නේ එවනම් බලන් පුතේ අද ලැබෙන ගැටලුව කුමක්ද කියලා මෙම රූපවල මුළු ත්‍රිකෝණ ගණන වෙන වෙනම සොයන ආදරණීය දුවේ පුතේ හොඳින් බලන්න එක රූපය සහ දෙක රූපය කියලා රූප දෙකක් තියෙනවා මේ රූප දෙකේ මුළු ත්‍රිකෝණ ගණන වෙන් වෙන්න හොයලායි උත්තර ලියන්න ඕනේ මෙවැනි ගැටලුව පොතේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබුණොත් බොහෝ විට ළමයි කරන්නේ ඊට අපහසුවෙන් මෙම රූපවල තියෙන මුළු ත්‍රිකෝණ ගණන ගණන් කරන්න උත්සාහ කරනවා ඒ තුලින් වෙන්නේ පොතේ කාලය නාස්ති කිරීමක් වගේම බොහෝ විට ලැබෙන්නේ වැරදි උත්තරයක් එහෙමනම් අද ඔයාලට මම කියා දෙනවා මෙවැනි රූපයක් දීලා මුළුති කෝණ ගණන ඇහුවොත් ඒක හොයන සරල ක්‍රමයක්. එහෙමනම් බලමු පුතේ මොකද්ද මේ සරල ක්‍රමය කියලා. අපි බලමු පළවෙනි රූපයේ දිහා. මේ රූපයේ තුල පුතේ කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටස් වලට මම මෙන්න මේ ආකාරයට අංක යොදා ගන්නවා. ඉහළ කොටසට 1 2 ආදී වශයෙන්, පහළ කොටසටත් 1 2 ආදී වශයෙන්. එම් පස්සේ පුතේ කරන්නේ එම සංඛ්‍යා එකිනෙක එකතු කරනවා. එකයි දෙකයි එකතු කරාම 3යි. ඒ වගේම යට කොටසත් එකයි දෙකයි එකතු කරනවා 3යි. ඉන් පස්සේ පුතේ කරන්නේ එම සංඛ්‍යා දෙක එකතු කරනවා 3යි 3 එකතු කරාම 6යි. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ පළවෙනි රූපය තුළ ත්‍රිකෝණ 6ක් තියෙනවා. බලන්න ගණන් කිරීමෙන් තොරව උත්තරය හොයාගත්තා. අපි බලමු මේ ක්‍රමයෙන් පාවිච්චි කරලා දෙවන රූපයෙත් මුළු ත්‍රිකෝණ ගණන හොයාගන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා දෙවන රූපය. ආර විදිහටම පුතේ ඉහළ කොටසට 1 2 3 කියලා යොදා ගන්නවා. පහළ කොටසෙත් කැලි 3 1 2 3 කියලා යොදා ගන්නවා. ඉන්පස්සේ ආර විදිහටම එකතු කරමු. 1යි 2යි 3 එකතු කරාම 6යි. ඒ විදිහම යට කොටසත් 1යි 2යි 3 එකතු කරාම 6යි. ඉන්පස්සේ පුතේ කරන්නේ එම සංඛ්‍යා දෙක එකතු කරනවා 6යි 6 එකතු කරාම 12යි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ දෙවන රූපයේ මුළු ත්‍රිකෝණ 12ක් තියෙනවා. බලන්න පුතේ ගණන් කිරීමෙන් තොරව උත්තරය අපි හොයාගත්තා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මම හිතනවා ඔයාලට මේ ක්‍රමය ඉතාමත්ම පැහැදිලි ඇති කියලා. එහෙනම් මේ ක්‍රමය හොඳින් මතක තියාගන්න. හැබැයි පුතේ දෙන රූපය මෙවැනි රූපයක් වෙන්න ඕනේ මේ ක්‍රමය පාවිච්චි කරනවා නම්. එමනම් අද දවසේ අභ්‍යාසය බලමු. මේ අභ්‍යාසය හොඳින් කියලා පුතේ හොඳින් බලලා මං කියා දුන්න ක්‍රමය පාවිච්චි කරලා උත්තරය හොයාගෙන ඔයාගේ ආදරණීය දුව පිරව බලව ගන්න. එහෙමනම් තවත් දවසක ගන්ත ගැලුවකින් හමුණුතෙක් ඔයාලා හැමෝටම සුභම සුබ දවසක්. ආයුබෝවන්.